අපි දැක්කා පහුගිය සතිය පුරාවටම මාධ්‍ය හරහා යම් යම් අවස්ථාවල වාර්තා කරලා තිබුණා මේ සෞඛ්‍ය පද්ධතිය යම් වෘත්තීය සමිති කීපයක් එකතු වෙලා පළාත් මට්ටමින් සිදු කරන පැය 4ක වැඩ වර්ෂණයක් සම්බන්ධයෙන් පළවෙනි කාරණය මෙහෙම වැඩ වර්ෂණයක් තිබුණද නැද්ද කියන එකවත් සෞඛ්‍ය පද්ධතියට දැනුණද කියන කාරණේ ප්‍රශ්නයක්. කියන්නේ ඒ හරහා ප්‍රශ්නගත වෙන්නේ මේ කියන තිබුණායි කියන ක්‍රියාත්මක කරනවායි කියන මාධ්‍ය ඉස්සරහවිල්ලා කියන වැඩ වර්ජනයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්නකාරී වාතාවරණයක් මතුවලා තියෙනවා. මොකද රෝහල් පද්ධතියේ එහෙම දැනුනේ නැහැ. පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් අපි අපේ ශාඛා සමිති හරහා අපි ගත්ත තොරතුරුත් එක්ක අපිට දැනුනේ තමයි මේ පහුගිය සතිය පුරාවටම මේ පළාත් මට්ටමින් මේ තියෙන වැඩ වර්ජනය හරහා මේ තිබුණායි කියන කරනවායි කියන වැඩ වර්ජනය හරහා රෝහල් පද්ධතියට දැනෙන තරමේ බලපෑමක් සිදු වෙලා තිබුණේ නැහැ. සාමාන්‍ය පරිදි වෛද්‍යවරුන් තමන්ගේ රාජකාරී කටයුතු කරා බාහිර රෝගී අංශය වෙන්න පුළුවන්, සායන වෙන්න පුළුවන්, ශල්‍යාගාර වෙන්න පුළුවන්, වාට්ටු තුල වෙන්න පුළුවන්, නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙන්න පුළුවන්. සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු වල නිරත වුණා. හෙද කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම වගේ රාජකාරී කටයුතු වල නිරත වුණා. සෞඛ්‍ය කාර්ය සහායක කාර්ය මණ්ඩලය තමන්ගේ රාජකාරී වල නිරත වුණා. ඒ නිසා රෝගීන්ට එහෙම දැනෙන තරමේ බරපතල ගැටලුවක් තියෙනවා කියලා අපිට තොරතුරු ලැබුණේ නැහැ. දැන් අද දවසේදී බස්නාහිර පළාත තුලත් මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවායි කියලා අපි මාධ්‍ය හරහා අපි දකිනවා. එහෙම කියනවා. එතකොට අද දවසේ බස්නාහිර පළාත රෝහල් පද්ධතියෙන් අපි තොරතුරු ගත්තමත් අපිට දැනෙන දේ තමයි වැඩ වර්ජනයක් තියෙනවාද කියලා මේ රෝහල් පද්ධතියේ දැනෙන්නේ නැහැ. එතකොට අපි දිගටම කියපු කාරණය මේ විදිහේ වැඩ වර්ජන හරහා, මොකද වැඩ වර්ජනයක් කියන්නේ අපි කියන්නේ හැමදාම සෞඛ්‍ය පද්ධතියේ හෝ ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක තියෙන අවසන් තුරුම්පුව. අවසන් තුරුම්පුව මේ විදිහට දියාරු විදිහට භාවිතා වෙනකොට, අවසන් තුරුම්පුව මේ විදිහට දිය වෙලා යනකොට, එහෙම තියෙන හොඳම තුරුම්පුව වැරදි වෙලාවේ වැරදි විදිහට භාවිතා වෙනකොට, අවසානයේ සමස්තයක් විදිහට ගත්තම මේ රටේ වෘත්තීය සමිති පද්ධතියට, මේ රටේ වෘත්තීය සමිතිවල බලයට සිද්ධ වෙන්නේ හානියක්, දැඩි බලපෑමක්. සම මේ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා මේ රටේ සමස්ත වෘත්තීය සමිති පද්ධතිය විදිහට මේ සම්බන්ධයෙන් අවධානය යොමු වෙන්න ඕනේ. මොකද රටක් විදිහට අපි ඉස්සරහට යනකොට ආණ්ඩුව පාලකයන් වැරදි තීරණ ගන්නකොට ඒවා හරි පැත්තට හරවන්න මේ රටේ ජාතික සම්පත් වෙන්න පුළුවන්, ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙනත් කාරණාවක් ජාතික කරුණු කාරණා මත වෙන්න පුළුවන්. එහිදී මේ රටේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයත් මේ රටේ වෘත්තීය සමිති ප්‍රජාවත් යම් මැදිහත් වීමක් හැම මොහොතේම සිද්ධ කරලා තියෙනවා මේ කරුණු කාරණා හරි පාරට අරගෙන එන්න. හැබැයි ඒ තිබුණු හයිය, ඒ ශක්තිය මේ වගේ වැඩ වර්ජන හරහා හැල්ලු වෙනවා නම්, බාල්දු වෙනවා නම්, දියාරු වෙනවා නම් අපි විශ්වාස කරනවා ඒක මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට කරන බරපතල හානියක්, අනිත් පැත්තෙන් රටටත් සිද්ධ කරන බරපතල හානියක් විදිහට. එතකොට ඒ නිසා ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් එක පැත්තකින් සැලකිලිමත් වෙනකොට අනිත් පැත්තෙන් අපි දිගටම කියපු කාරණේ දැන් මේ තාමත් ඉල්ලන්නේ වෛද්‍යවරුන්ට දුන්න DAT දීමනාවම අපිටත් දෙන්න කියලා. එතකොට මේ ඉල්ලීමම වැරදි. මේක නීති විරෝධී සහ මේක රැවටිලිකාර ප්‍රෝඩාකාර ඉල්ලීමක්. මේ ඉල්ලීම ඉස්සරහට දාගෙන තමන්ගෙම සහෝදර සෞඛ්‍ය සේවකයන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රැවටීමක් තමයි මේ වෘත්තීය සමිති කීපයක නායකයින් විදිහට ඉදිරියේ පෙනී ඉන්න කණ්ඩායම් කරන්නේ. සැබෑවටම තමන්ගේ සගයින්ට, තමන්ගේ සමාජිකයින්ට, තමන්ව විශ්වාස කරගෙන ඉන්න වෘත්තීය සමිති, ඒ විශ්වාස කරගෙන ඉන්න සෞඛ්‍ය කණ්ඩායම් වලට වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරනවා නම් මේ නායකයින් කියලා ඉස්සරහා පෙනී ඉන්න පිරිස කරන්න ඕනේ සැබෑවටම තියෙන ගැටලු මොනවද, ඒ ගැටලු වලට මේ මොහොතේදී දෙන්න පුළුවන් ප්‍රායෝගික උත්තර මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් යථාර්ථවාදී සහ ඵලදායී සාකච්ඡාවකට අදාළ පාර්ශවත් එක්ක යන්නේක. ඒතකොට එහෙම දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන මේ ඇතුළේ එක දෙයක් කතා කරලා සමාජික විශ්සරහා තව දෙයක් කියලා, මාධ්‍ය විශ්සරහා රට විශ්සරහා තව දෙයක් කියලා, ජනතා විශ්සරහා තවත් දෙයක් කරලා තනිකර රැවටිලිකාර ප්‍රෝඩාකාරී ගමනක් තමයි මේ වෘත්තීය සමිති මේ කීපයක නායකයන් කීප දෙනා මේ වැඩ වර්ජනයේ ඉස්සරහට දාගෙන කරගෙන යන්නේ. මේ අර ඔවුන්ගේ බලාපොරොත්තු අපි දිගටම කිව්වා ඉස්සරහදී මේ රටේ ජනතාවට බලා ගන්න පුළුවන් වේ. තමන්ගේ පෞද්ගලික අරමුණු වමනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම තමයි මේකේ බලාපොරොත්තු බවට පත් වෙලා තියෙන. අවසානයේදී සැබෑවටම සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. ආර්ථික වශයෙන්, මූල්‍යමය වශයෙන් සහනයක් ලැබිය යුතු. එහෙම සාධාරණයක් ලැබිය යුතු මේ රටේ අහිංසක අසරණ මේ රටේ සෞඛ්‍ය සේවකයන්ට සාධාරණ ඉෂ්ට වෙනව වෙනුවට ලැබෙන්න නියමිත දේත්, ලැබීමට තිබිය යුතු දේත් නැති වුණු තත්ත්වයක් තමයි පත් වුනේ. මොකද දැන් මේගොල්ලෝ ගිහිල්ලා විශේෂ දීමනාව දෙගුණයක් කරන එකට එකඟ වෙලා කැමති වෙලා ආවා. ඒකට ඒකඟතාවය ප්‍රකාශ කරලා වැඩ වර්ජනයක් නතර කරා.
චක්‍රලේක නිකුත් කල හැක ද චක්‍රලේක නිකුත් කල තියන නිල ඇඳුම් දීමනාව දෙගුණ කිරීම චක්‍රලේක නිකුත් වෙලා තියෙනවා. හැබැයි මෙතන ඇත්ත කාරණය තමයි මේ වෘත්තිය සමිති 72කින් 45කට ආසන්න පිරිසකට විතරයි මේ විශේෂ දීමනාව ලැබෙන්නේ. එතකොට මේ විසඳුමට මේ වෘත්තිය සමිති නායකයෝ කීප දෙනා එකග වෙලාවේ. ඒකට කැමති වෙලාවේ. ඒකට අත උස්සලාවේ. ඒකට හා කියලා එළියට ආවේ. එහෙම කියලා එළියට ඇවිල්ලා අර තමන්ගේ මඩිය තර කරගෙන ඒක ප්‍රශ්නගත වෙනකොට කණ්ඩායම ඇතුලේ ඒක සම්බන්ධයෙන් අභියෝග එල්ල වෙනකොට දැන් මේ ප්‍රශ්නේ යට ගහන්න ඒ කිසිදු සහනයක් නොලැබුණු කණ්ඩායමේ ඉස්සරහා රඟපාන්න ඒ පීඩනය මග අරෝ ගන්න ආයි මේ තමයි වැඩ වර්ජන මාලාව පටන් ගන්නත් ඉතින් සම මේ හරහා මේ කරන්නේ අපි කියන වගේ තමන්ගේ සමාජිකින්ව රැවටීමක් මේ කරන්නේ රට රැවටීමක් මේ කරන්නේ මේ රටේ ජනතාව රැවටීමක් මේ කරන්නේ නිසා මේ සම්බන්ධයෙන් එක පැත්තකින් ජනතාව තීන්දුව తీරන ගන්න දවස වැඩි ඈතක නෙමෙයි අනිත් පැත්තෙන් අපි විශ්වාස කරනවා දැන් මේ විදිහට මේක යන්න දෙන්න බෑ එතකොට මේ සම්බන්ධයෙන් මොකක් හරි උත්තරයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට සාණ්ඩු විදිහට දෙන්න ඕනේ සහනයක් දෙන්න පුළුවන් නම් ඒක දැන් දීලා තියෙනවා තව මොන හරි දෙන්න පුළුවන් නම් ඒක පැහැදිලිව කියන්න ඕනේ දෙන්න බැරි නම් බෑ කියන කාරණේ පැහැදිලිව ප්‍රකාශයටපත් වෙන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය පාර්ශවයෙන් අනිත් පැත්තෙන් වැඩ වර්ජන මේ විදිහට යනවා නම් වැඩ වර්ජන කියන ක්‍රියාවලිය මේ විදිහට අවභාවිතා වෙනවා නම් ඒ සම්බන්ධයෙන් උත් අවශ්‍ය තීන්දුව తీරන ගන්න මේ සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගැනීම කියන කාරණේ වෙනුවෙන් ඒ හරහා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ රටේ රෝහල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහටත් ඉස්සරහට ඇවිල්ලා ආණ්ඩුව විදිහටත් ඉස්සරහට ඇවිල්ලා යම් යම් තීන්දුව తీරන ගන්න සිද්ධ වෙයි එහෙම නැත්නම් මේ හරහා අවසානයේදී මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මරු කටට අරගෙන යන ව්‍යාපෘතියක එක පියවරක්ද මේ කියලා අපිට බරපතල සැකයක් තියෙනවා. ජනතාව විශ්සරහා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය විශ්වාසය නැති කරන ව්‍යාපෘතියක වැඩපිළිවෙළක්ද මේ කියලා අපිට බරපතල සැකයක් තියෙනවා. ජනතාව විශ්සරහා මේ රටේ සෞඛ්‍ය සේවකීන්, මේ රටේ සුවවිරුවෝ, මේ රටේ රෝහල් පද්ධතිය, මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව හැල්ලුවට අප්‍රසාදයටපත් කිරීමේ පියවරක්ද මේ හරහා ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට බරපතල සැකයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ ආණ්ඩුවෙන් උත්තරයක් ලැබිය යුතුයි කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි විශ්වාස කරනවා. සෞඛ්‍ය පද්ධතිය අත්‍යවශ්‍ය සේවාවක් කරනවාද නැද්ද කියන කාරණය ඒක තීරණය කරන්නේ රජය සහ ඇත්තටම අත්‍යවශ්‍ය සේවා පනත ප්‍රකාරව ජනාධිපතිවරයාට තමයි අත්‍යවශ්‍ය සේවාවක් විදිහට ගැසට් කිරීමේ බලය තියෙනින් අනතුරේ පාර්ලිමේන්තුව හරහා සම්මතිය යුතුයි අපි දැක පහුගිය කාලේ සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් විදිහට ප්‍රකාශයට පත් කරා අත්‍යවශ්‍ය සේවාවක් විදිහට ප්‍රකාශයට පත් කිරීමට වඩා අපි විශ්වාස කරනවා මේ ගැටලුව සම්බන්ධයෙන් පවතින විසඳුමක් ලබා දිය යුතුයි කවුරු හරි හිතනවා නම් මේ වෙලාවේ ආයි අඛණ්ඩ වැඩ වර්ජන වලටද අපි පලාත් මට්ටමින් කරා දැන් ආයි යනවා අඛණ්ඩ වැඩ වර්ජන වලට හැබැයි උත්තරයක් නැත්තම් උත්තරයක් නැති ප්‍රශ්න වලට නම් උත්තර ඉල්ලන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ පිටිපස්සේ ක්‍රියාත්මක වෙන වෙන න්‍යාය පත්‍රයක් දැන් පැහැදිලිව ප්‍රකාශයට පත් වෙලා තියෙනවා නම් මේකයි පිළිතුරු දෙන්න පුළුවන් මෙන්න සීමාව මෙන්න වපසරිය Tamanට ඉල්ලන්න පුළුවන් මොනවාද නීත්‍යානුකූල වපසරිය මොකද්ද රාමුව මොකද්ද එහෙම තියෙද්දි ඒක දැනගෙනත් ඒක සම්බන්ධයෙන් අවබෝධය ඇතුවත් මේ වෘත්තීය සමිති නායකයෝ කීප දෙනෙක් එතනින් එහාට තවත් එහාට ගිහිල්ලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ විදිහට බිඳවට්ටන්න වැඩ කටයුතු කරනවා නම් අපි විශ්වාස කරනවා මේ යන්නේ මේ ආණ්ඩුවට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක තියෙන සටනක් නෙමෙයි අවසානයේදී මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක තමයි මේ සටන යන්නේ මේ සෙල්ලම කරන්නේ ඊට වඩා නිර්මාණශීලී විදිහට අලුත් විදිහට හිතලා සහ වගකීම් සහගතව වැඩ කටයුතු කරලා මේ ප්‍රශ්නය හැමෝටම සාධාරණයක් විදිහට විසඳ ගන්න පුළුවන් නම් අපි විශ්වාස කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ මේ රටේ සෞඛ්‍ය සේවකින් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. උන්ට ආර්ථික සහනයක්, ආර්ථික යුක්තියක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි Tamanට ආවේනික Tamanගේ ගැටලුත් එක්ක ඉස්සරහට එන්න ඕනේ. වෛද්‍යවරුන්ට ඩීඑටි දීම නම් ලැබුණයි කියලා. ඒ නිසා අපිටත් ඒකම ලැබෙන්න ඕනේ කියලා ගේන ඉල්ලීමම නීති විරෝධී සහ ලැබෙන්නේ නැති ඉල්ලීමක්. ඒක දැනගෙන මේ ඉල්ලීම කරන්නේ. ඒ පිටිපස්සේ තියෙන්නේ වෙන න්‍යාය පත්‍රයක්. එක පැත්තකින් Tamange පෞද්ගලික දේශපාලන ඉලක්ක කරා යා මේ ගමනක්. ඒ වෙනින අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීම මේ ගමනක්. අනිත් පැත්තෙන් අපිට බරපතල ශක්තියක් තියෙනවා. මේ රටේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන්න සලස්සලා හැල්ලු වෙලා අප්‍රසාදයටපත් වෙලා ජනතාව විසරා ප්‍රතික්ෂේප වෙලා අවිශ්වාසය ගොඩනැගිලා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව විකුණන්න මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කරන්න අවශ්‍ය පාර කපන වැඩපිළිවෙළක්ද මේ යන්නේ කියලා